මාධ්‍ය යාත්‍රා කරමින් පැවති ජාත්‍යන්තර වෙළඳ නෞකා 3ක් වෙත ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා. මෙහිදී නෞකා දෙකකට හානි සිදුව ඇති අතර එක් නෞකාවක් ප්‍රහාරයෙන් ආරක්ෂා වීමට සමත් වේ ඇති බවයි නිවේදනය කළේ. රතු මුහුදේදී මිසයිල් ප්‍රහාරයකට ලක් වූ යුනිටි එක්ස්ප්ලෝරර් නෞකාව මේ වන විට ගිලී යමින් පවතින බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා සඳහන් කළේ. මේ සමග රතු මුහුදේ යාත්‍රා කළ නම්බර් 9 නෞකාව වෙත ඩ්‍රෝනයානා ප්‍රහාර දෙකක් එල්ල වී ඇති බව දැනුම් දී තිබෙනවා. මෙහිදී නෞකාව වෙත හානි සිදුව තිබුණත් මෙම හානි බරපතල මට්ටමක නොපවතින බවයි ප්‍රකාශ කළේ. රතු මුහුදේ යාත්‍රා කළ තවත් නෞකාවකට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර දෙකක් ඇමරිකාවේ USS කර්ණේ යුද නෞකාව මගින් වැළැක්වීමට සමත් වේ තිබුණා. මෙහිදී යුද නෞකාව වෙතද ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා ජර්මනී හවුතේ කැරලිකරුවන් උත්සාහ දරන ලද බව පවසා තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් ජර්මනී හවුතේ කැරලිකරුවන් ප්‍රකාශ කළේ රතු මුහුදේ යාත්‍රා කළ ඊශ්‍රායල් නෞකාවන් වෙත පහර දුන් බවයි. මෙම නෞකාවන් වෙත යටත් වීමට නියෝග ලබා දුන් අතර මෙම නියෝග නොතකා යාත්‍රා කිරීම සමග ප්‍රහාරය සිදු කළ බව දැනුම් දී තිබෙනවා. රතු මුහුදේ යාත්‍රා කිරීම ඊශ්‍රායල් නෞකාවන්ට තහනම් කර ඇති අතර එම නෞකාවන් ස්ථිර වශයෙන්ම වනසා දමනු ලබන බව පවසා තිබුණා. ගාසා තීරයේ සිදු කරන විනාශයන්ට පලිගැනීමේ පියවරක් ලෙස මෙම ප්‍රහාරයන් අඛණ්ඩව සිදු කරනු ලබන බවයි සඳහන් කළේ. ඊශ්‍රායල් හමුදා ප්‍රකාශක ඩැනියෙල් හගාරේ කියා සිටියේ රතු මුහුදේදී ප්‍රහාරයට ලක් වූ මෙම නෞකාවන් දෙකම ඍජු වශයෙන් ඊශ්‍රායල් සමග සම්බන්ධයක් නොමැති බවයි. ඉරානය විසින් සිදු කරන විනාශකාරී පෙළඹවීම් සමග ජර්මන් කැරලිකරුවන් මෙම ක්‍රියා සිදු කරන බව පවසා තිබුණා. මෙය වැළැක්වීමට ජාත්‍යන්තර මට්ටමින් පියවර අනුගමනය සඳහා මේ වන විට නියමිත කාලය උදා වී පවතින බවයි දැනුම් දී තිබුණේ. මේ අතර පෙන්ටගනය නිකුත් කළ නිවේදනයක් මගින් ප්‍රකාශ කළේ රතු මුහුදේදී වෙළඳ නෞකාවන්ට එල්ල වූ ප්‍රහාර සම්බන්ධයෙන් ඉදිරි පියවර අනුගමනය සඳහා සාකච්ඡා සිදු කරමින් සිටින බවයි. මෙහිදී අමරිකානු යුද නෞකාවකට පහර දීමට තැත් කිරීම මගින් ජර්මන් කැරලිකරුවන් සියලු සීමාවන් ඉක්මවා පවතින බව ප්‍රකාශ කළා. මේ සම්බන්ධයෙන් අමරිකාවේ මිත්‍ර රාජ්‍යයන් සමග සාකච්ඡා සිදු කරන අතර මැද පෙරදිග කලාපයේ මිත්‍ර රාජ්‍යයන්ද මීට සම්බන්ධ වෙන බව පවසා තිබෙනවා. මෙම හානිකර මට්ටමේ පියවර වහාම නවතා නොදැමු හොත් ජර්මන් කැරලිකරුවන්ගේ පාලනය අවදානමකට ලක්වනු ඇති බවයි දන්වා තිබුණේ. බ්‍රිතාන්‍යයේ ඇම්බේ සමුද්‍රීය ආරක්ෂණ සමාගම ප්‍රකාශ කළේ රතු මුහුද තුල ජාත්‍යන්තර වෙළඳ නෞකා යාත්‍රා කිරීම මේ වන විට දැඩි අනාරක්ෂිත මට්ටමක පවතින බවයි. මෙම තත්ත්වයන් තවදුරටත් වර්ධනය වූ හොත් රතු මුහුද ආසන්න යුද කැටුමක් හටගැනීමේ අවදානම පවතින බව දැනුම් දී තිබෙනවා. මේ වන විට ඇමරිකාව ඇතුළු මිත්‍ර පාර්ශවයේ යුද නෞකා 64ක් මධ්‍යදරණි මුහුද, රතු මුහුද සහ ගල්ෆ් මුහුද තුල සක්‍රීය මට්ටමින් ක්‍රියාත්මක වන බවයි හෙළි කර තිබුණේ. මේ සමග යෙමන කැරලිකරුවන් ගින්දර සමග ක්‍රීඩා කරන බව පවසා තිබෙනවා. ලොව වටා වැදගත් පුවත් දැනගන්න ලංකා ඒ නිවුස් සබ්ස්ක්‍රයිබ් කරන්න. නවතම වීඩියෝ සඳහා පහත සීනුවේ බොත්තම සක්‍රිය කරන්න.